සම්පුවත් ලද සෙනෙගගෙන ඔබගේ YouTube චැනලයට ඔබව සාදරයෙන් පිළිගන්නවා. වෙන දැන් ලැබෙන තවත් වෙනසම් පුවතක්. ගුවන් තටපළ හරහා රටේ පිට වන හා රටට ඇතුළු වන අපරාධ කරුවන් කොටු කර ගැනීමට ආරක්ෂක ප්‍රධානීන් ආරම්භ කළ නව වැඩපිළිවෙලක් එය ක්‍රියාත්මක කර පැය කිහිපයක් ඇතුළත ලැබුණු ඉහළ නියෝගයකින් අතරකර දැමීමට සිදු වී ඇත. ජාතික ආරක්ෂාව පිළිබඳ ජනාධිපති උපදේශක සාගල රත්නායකගේ ප්‍රධානත්වයෙන් ආරක්ෂක අමාත්‍යාංශයේ පැවති සාකච්ඡාවකදී මෙම නව වැඩපිළිවෙල ක්‍රියාත්මක කිරීමට තීන්දුව කෙරුණි. මෙම සාකච්ඡාවට ත්‍රිවිධ හමුදාවරුන් පොලිස් ප්‍රධානීන් උද්‍යාංශ ප්‍රධානීන් මෙන්ම ආගමන වේකමන පාලකවරයාත් ගුවන් තටපළ සභාපතිවරයාත් එක්ව සිටහ. එහිදී බුද්ධාශ ප්‍රධානීන් විසින් ජාතික ආරක්ෂාවට තර්ජනයක් වන අපරාධකරුවන් හා ජාවාරකරුවන් කටුනායක ගුවන් තොටුපළ ආගමන වේකමන කවුළුවලින් රිංකා යන ආකාරය පිළිබඳව පුළුල්ව පෙන්වා දී ඇත. මෙම කරුණු පෙන්වා දීමෙන් පසු ආගමන වේකමන කවුළු වෙත පුද්ගලයින් පැමිණෙන අනුපිළිවෙල අනුව කවුළු වෙත යොමු කිරීමට යෝජනා වී තිබේ. ඒ සඳහා ආගමන වේකමන දෙපාර්තමේන්තුවේ වග පෙන්වන නිලධාරියෙකු කවුළුවලට ඉදිරියේ නිස්සාරගත කර අනුපිළිවෙල අනුව කවුළු වෙත යොමු කිරීමටද තීරණය කර ඇත. එම තීරණය පෙර දා සිට ආරම්භ කිරීමට තීරණය විය. මෙහෙයුම ආරම්භ කර පැය කිහිපයක් යාවේදී ඉහළින් ලැබුණු නියෝගයකට අනුව ඒ නතර කිරීමට සිදුව ඇතැයි අනාවරණය විය. මෙවැනි සම්පුවත් ලද සනින් දැන ගැනීම සඳහා අපගේ YouTube චැනලය subscribe කර bell icon ක්‍රියාත්මක කරන්න.